සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අදත් අපි කතා කරන්න යන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක් පිළිබඳව. ඉතින් අපි කලින් videos වලදී අපි කතා කරා ඔස්ට්‍රියා කියන රට පිළිබඳව සහ ඔස්ට්‍රියාවේ ක්‍රැගන්ෆර්ඩ් කියන යුනිවර්සිටි එකේ තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් මොනවද සහ ඒකට අයදුම් කිරීම සඳහා අවශ්‍ය කරන සුදුසුකම් මොනවද සහ ඒකට අයදුම් කරන ආකාරය මොනවද කියලා අපි කලින් video වලදී කතා කරා. ඉතින් කවුරුහරි අලුතෙන්ම මේ video එක බලනවා නම් ඒ වීඩියෝස් උත් බලනවා නම් ගොඩක් තොරතුරු ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි කතා කරා වගේ අපි එක ප්‍රෝග්‍රෑම් එකක් තෝරගත්තා මේ මාස්ටර්ස් ඉන් ඉන්ටර්නැෂනල් මැනේජ්මන්ට් නැත්නම් ජාත්‍යන්තර කළමනාකරණයේ කියන ප්‍රෝග්‍රෑම් එකට අපි ඇප්ලයි කරන විදිය තමයි අපි බැලුවේ. සහ අපි ඩිස්කස් කරා මේ යුනිවර්සිටි එකෙන් ඔෆර් කරන තව ගොඩක් ඒරියාස් වල විශේෂයෙන්ම ටෙක්නොලොජි, ඉංජිනියරින්, මෙඩිසින් මේ වගේම මීඩියා පැත්තටත් ගොඩක් කෝසස් තියෙනවා කියලා අපි ඩිස්කස් කරා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ දැන් උදාහරණයක් විදිහට ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඔයා මේ ඔස්ට්‍රියන් යුනිවර්සිටි එකකින් ඇඩ්මිෂන් ලබාගෙන ඔස්ට්‍රියාවට ගියාට පස්සේ ඒ රටේ ඔයා ඉගෙන ගන්නවනේ අවුරුදු දෙකක් මාස්ටර්ස් නම් අවුරුදු දෙකක් බැචලර් ඩිග්‍රී එකක් නම් අවුරුදු තුනක් හතරක් කාලයක්. දැන් අපි මෙතනදී කතා කරන්නේ මාස්ටර්ස් එකක් ගැන. ඉතින් මාස්ටර්ස් එකයි බැචලර් ඩිග්‍රී එකයි මේ දෙකේම මේ ඔපචුනිටි එකක් තියෙනවා period of study abroads කියන එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඔයා ඔස්ට්‍රියාවේ යුනිවර්සිටි එකට ගියාම අවුරුදු දෙකක් ඔයා යුනිවර්සිටි එකේ ස්ටඩි කරන්න ඕනනේ, ඉගෙන ගන්න ඕනනේ. ඉතින් මෙහිදී කියන්නේ ඒ අතරතුර ඔයාලට ඒ යුනිවර්සිටි එකෙන් අවස්ථාවක් දෙනවා තවත් වෙනත් රටකට ගිහිල්ලා ඔයාගේ අධ්‍යාපන කටයුතු කරගන්න. උදාහරණයක් විදිහට අවුරුදු දෙකක් ඔයාලා ඔස්ට්‍රියාවේ අධ්‍යාපනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් එතනින් සමහරක් වෙලාවට මාස 5ක් 6ක් කාලයක් ඔයාලට තවත් රටකට වෙනත් රටකට ගිහිල්ලා අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාවය මෙයාලා ලබා දෙනවා. ඒතකොට මේක කියලා තියෙනවා at least one compulsory semester. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම semester එකක් ඔයා පිටරට අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට ඒකට අවශ්‍ය වෙන qualifications ටික ඔයා හදා ගන්න ඕනේ. උදාහරණයක් විදියට ඔයා දැන් අවුරුදු දෙකක් ඉගෙන ගන්නවා ඔස්ට්‍රියා යුනිවර්සිටි එකේ. අවුරුදු එකමාරක් ඔයා ඔයාගේ qualifications ටික ඒ යුනිවර්සිටි එකේ හදා ගන්න ඕනේ. එතකොට වාගේ තියෙන මාක්ස් අනුව ඔයාලට ඒ යුනිවර්සිටිස් වලට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඔස්ට්‍රියාවේ මේ ක්ලැගන්ෆර්ඩ් කියන යුනිවර්සිටි එකේ ඒ යුනිවර්සිටි එකට ඩිරෙක්ට්ලිම ඔයාව යවනවා. එතකොට මේක යවනකොට මේ ඔයාලට තෝරා ගැනීමේ යුනිවර්සිටිස් තියෙන, ඒ වගේම කෝසස් තියෙනවා. ඉතින් ඒ කෝසස් මොනවාද සහ යුනිවර්සිටිස් මොනවද කියලා බලන්න මේ ලිස්ට් ඔෆ් පාර්ට්නර් යුනිවර්සිටිස් කියන ටැබ් එකට අපි ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඒකට ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ PDF එකක් විවෘත වෙනවා. ඉතින් මේ PDF එක තියෙන්නේ ගොඩක් වෙලාවට ජර්මන් භාෂාවේ. ඉතින් ඔයාලට පේනවා මේ පාර්ට්නර් යුනිවර්සිටිස් නැත්නම් මේ ක්ලැගන්ෆර්ඩ් කියන යුනිවර්සිටි එකත් එක්ක තියෙන තවත් පාර්ට්නර් යුනිවර්සිටිස් මොනවද කියලා. එතකොට මේ ඒ යුනිවර්සිටිස් තමයි අපිට දක්වලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතනින් මේ ජර්මන් වචනයක්. එතකොට මේකෙන් දැක්වෙන්නේ උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාවේ පවතින යුනිවර්සිටිස්. ඒ කියන්නේ දැන් අපිට යන්න පුළුවන් යුනිවර්සිටිස්. ඒ කියන්නේ අපිට ඩිග්‍රී එක ලැබෙන්න ඔස්ට්‍රියන් යුනිවර්සිටි එකෙන්. නමුත් අපිට අර මාස 6ට සර්ටිෆිකට් එකක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා මෙන්න මේ වගේ තවත් දියුණු රටකින්. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි සමහරක් කරලා මාස්ටර් එකෙන් පස්සේ වා PhD එකක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්, ඒ කියන්නේ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් යම් කිසි ජොබ් එකකට යන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් මෙන්න මේ වගේ රටකට ගියාම ඒ රටේනොත් ඔයාලට ගොඩක් කනෙක්ෂන් නැති වෙනවා. ඉතින් ඔයාලට ජොබ් එකක් ලබා ගන්නත් PhD එකක් කරන්නත් මෙන්න මේ වගේ ඔපචුනිටි ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි කතා කරා ඔස්ට්‍රියාව කියන්නේ යුරෝපයේ රටක්, දියුණු රටක්. ඉතින් එයාලට ගොඩක් කනෙක්ෂන්ස් තියෙනවා අනිකුත් ඒ කියන්නේ ලෝකයේ තියෙන සියලුම රටක් සමග. ඉතින් මේකේ දක්වලා තියෙන්නේ මෙන්න මේ පළවෙනි එකෙන් උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාවේ අපිට අයදුම් කරන්න පුළුවන් යුනිවර්සිටිස් මොනවද කියලා. එතකොට ඔයාලට පේනවා මෙතන චිලි රාජ්‍ය තියෙනවා, මෙක්සිකෝ තියෙනවා, ඒ වගේ රටවල් තියෙනවා. ඔයාලට පේනවා මේ USA කියලා. ඒ USA කියන්නේ සාමාන්‍ය යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් ඇමරිකා. ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපනය ගත්තාම ලෝකයේ ඉතාමත් ගුණාත්මක උසස් අධ්‍යාපනයක් තියෙන්නේ යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් ඇමරිකා, නැත්නම් ඇමරිකා එක්සත් ජනපදේ. ඉතින් ඔයාලට පේනවා අපි ඔස්ට්‍රියාවට ගියත් ඔස්ට්‍රියා යුනිවර්සිටි එකේදී අපි හොඳ ලකුණු ගත්තා නම් අපිට USA යන්න චාන්ස් එකකුත් මෙතනදී ලැබෙනවා. ඒතර USA යුනිවර්සිටිස් ගොඩක් දාලා තිනවා මෙතන ලින්ක් කරලා තිනවා USA යුනිවර්සිටිස් ගොඩක්. එතකොට ඔයාලට පේනවා මේ යුනිවර්සිටිස්. එතකොට මෙතනදී මම ඇප්ලයි කරපු යුනිවර්සිටි එකක් තිබ්බා. ඒක කෙන් ස්ටේට් යුනිවර්සිටි. ඒක මෙන්න ඔයාලට පේනවා මෙතනින් මේ දාලා තිනවා කෙන් ස්ටේට් යුනිවර්සිටි USA කියලා. ඉතින් ඒකට තමයි මම ඇප්ලයි කරලා තියෙන්නේ. ඉතින් තාම එකෙන් අවශ්‍ය ඒ ඇඩ්මිෂන් එක හම්බුනේ නැහැ. මොකද මට තව කම්ප්ලීට් කරන්න කාල පරිච්ඡේදයක් තියෙනවා. ඉතින් ඒ කරාට පස්සේ තමයි මට ඇත්තටම මගේ රිසල්ට් අනුව ඔස්ට්‍රියන් යුනිවර්සිටිගේ රිසල්ට් අනුව තමයි මට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙන්නේ.
ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා මේ යුනිවර්සිටි එක අදාළ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක වෙබ්සයිට් එකට ගියා නම් උදාහරණයක් විදිහට ඔයා කරන්නේ ඉන්ටර්නැෂනල් මැනේජ්මන්ට් ප්‍රෝග්‍රෑම් එකක් නම් අන්න ඒකේ ඔයා මාස හයක් නේ ඉන්න ඕනේ ඇමරිකාවේ. ඒක ඇමරිකාවේ ඔයා හදාරන්න ඕනේ කෙන් ස්ටේට් කියන යුනිවර්සිටි එකේදී මාස 6ක්. එතකොට ඔයාට ඒ අදාළ වෙන සබ්ජෙක්ට් එක තෝරගන්න වෙනවා. එතකොට මේ ඔස්ට්‍රියාවේ යුනිවර්සිටි එකෙන් හරහා ඒ යුනිවර්සිටි ඔටෝමැටිකලි කන්ටැක්ට් කරලා ඔයාට ඒ මාස 6ක් පිටරට, ඒ කියන්නේ වෙනත් රටක ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය සහ ඒ අවස්ථාව ලබා දෙනවා. එතකොට මෙතන අපි ගත්තොත් අපිට පේනවා මේ තියෙන්නේ මේ පළවෙනි එකෙන් අපි පෙන්නුවේ ඇමරිකාව ආශ්‍රිතව තියෙන උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව ආශ්‍රිතව තියෙන රටවල්. ඊට පස්සේ අපි මෙතන යටල ගියාම මෙන්න මේ දෙවෙනි එකේ පෙන්නන්නේ ඒෂියන් පැසිෆික් නැත්නම් අප්‍රිකා, ඒෂියන් පැසිෆික් සහ අප්‍රිකා, ඒ කියන්නේ අප්‍රිකාව සහ ආසියානු පැසිෆික් කලාපයේ තියෙන රටවල් වලට වා යන්න කැමති නම් අන්න ඒ වගේ රටවලුත් මෙන්න මේ යුනිවර්සිටි එකත් එක්ක එකතු වෙලා තියෙනවා. ඔයාලට පේනවා එතකොට මෙතන ජපාන් තියෙනවා, එතකොට ඔස්ට්‍රේලියා තියෙනවා, එතකොට මෙතන ඔස්ට්‍රේලියානු මහද්වීපයත් අයත් වෙනවා, එතකොට ඔස්ට්‍රේලියාව තියෙනවා, එතකොට චීනය තියෙනවා, ජපාන් තියෙනවා. ඉතින් ඒ වගේ රටවල් වලත් ඔයාලට ඔයාලා දන්නවා චීනයේ, ජපානයේ වගේම ඔස්ට්‍රියා ඔස්ට්‍රේලියාවෙත් ඉතාමත් හොඳ යුනිවර්සිටිස් තියෙනවා. ඉතින් ඒ වගේ වට යෑමත් අවස්ථාව තියෙනවා. ඊට පස්සේ තවත් පල්ලෙහාට ගියොත් ඔයාලට පේනවා යුරෝප් යුනිවර්සිටිස්. එතකොට මෙතන ඔයාලට පේනවා යුරෝප් යුනිවර්සිටිස්. ඒ කියන්නේ මං කිව්වා ඔස්ට්‍රියාව කියන්නේ යුරෝපේ රටක්. එතකොට මේ ඔස්ට්‍රියාවත් එක්ක කනෙක්ට් වෙලා තියෙනවා යුරෝපේ තව තව රටවල් වල ගොඩක් යුනිවර්සිටිස්. එතකොට ඔයාලට පේනවා මෙතනින්ම අයර්ලන්ඩ් තියෙනවා, ඒ වගේම රුසියාව තියෙනවා, ඒ වගේම යුක්‍රේනය තියෙනවා, ඒ වගේ තවත් රටවල් ගොඩක් යුනිවර්සිටි. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට අපි ඔස්ට්‍රියාව ඉගෙන ගන්නවා නම් අපිට ඉතුරු අපේ අර පිටරට යන මාස ගානකට අපිට අයර්ලන්තෙට, ඉතාලියට වගේ රටවල් වලට යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තමයි මම කියන්නේ හැම වෙලේම මේ අපේ රටවල් වලට වඩා ඒ රටවල් වල, ඒ කියන්නේ දියුණු රටවල් වල මේ ප්‍රෝග්‍රෑම් ඩිසයින් කරලා තියෙන විදිය වෙනස්. එතකොට ගොඩාක් වෙලාවට ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකක් ගන්න, ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් එකක් ගන්න, තව රටවල් වල බිස්නස් කරන හැටි ඉගෙන ගන්න, ඒ වගේ ගොඩක් යුනික් නොලෙජ් එක සහ අපි කියනවා ඉනෝවේෂන් පැත්ත ගොඩක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. අලුත් දේවල් කරන්නේ කොහොමද කියලා, ඉතින් ඒක තමයි අපේ රටටත් වටින්නේ, අලුත් දෙයක් කොහොමද කරන්න කියන එක. ඉතින් ඒ වගේ අවස්ථාවල් මේ ඔස්ට්‍රියා කියන යුනිවර්සිටියේ, ඔස්ට්‍රියා කියන රටේ තියෙන ක්‍රැන්ක්ෆර්ට් කියන යුනිවර්සිටියකින් අපිට ලබා දෙනවා. ඉතින් ගොඩක් හොඳ ඔපර්චුනිටීස් ගොඩක් තියෙනවා මෙතන. ඉතින් මම අද කතා කරේ කොහොමද අපි මේ ක්ලැගන්ෆර්ට් යුනිවර්සිටි එක හරහා කොහොමද අපි තවත් රටකට ගිහිල්ලා ඒ අධ්‍යාපනයක් ලබා ගන්න. ඉතින් මේක PhD කරන කෙනෙක් ඒ රටෙන් PhD උදාහරණයක් විදිහට USAනේ මම තෝරගත්ත කන්ට්‍රි එක. එතකොට ඒ රටට ගිහිල්ලා PhD එකක් හදාරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපිට ජොබ් එකක් හොයා ගන්න ඕන USA වලින් ඒ හැකියාවක් මෙතනදී ලැබෙනවා. ඉතින් අද අපි කතා කරේ කොහොමද අපි ස්ටඩි ඇබ්‍රෝඩ් ප්‍රෝග්‍රෑම් එක යටතේ කොහොමද අපි ඔස්ට්‍රියාවට ගිහිල්ලා එතන අවුරුදු එකහමාරක් ඉගෙනගෙන ඊට පස්සේ අපි වෙනත් රටකට ගිහිල්ලා ඒ වගේම ඔස්ට්‍රියාවෙන් මාස්ටර් ඩිග්‍රී එක අරන් තවත් රටක කනෙක්ෂන් එකක් ඇතුව අපි කොහොමද අපේ ඩිග්‍රී එක මාස්ටර් ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරන්න කියලා. ඉතින් මගේ වීඩියෝ එක නරඹපු ඔක්කොටම ස්තුතියි. ඉතින් ඉදිරියට මම මේ වගේ වීඩියෝස් ගෙන එනවා. ඉතින් අපි මේ දවස්වල ගොඩක් වෙලාවට කතා කරන්නේ මේ ක්ලැන්ෆර්ට් කියන යුනිවර්සිටි එක ගැන. ඒ වගේ මගේ වීඩියෝ එකෙන් ඉදිරියට තවත් යුනිවර්සිටිස් ගැන, ලෝකේ තියෙන ඉතාමත් සුවිශේෂී යුනිවර්සිටිස් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ යුනිවර්සිටිස් වල ඇත්තනකොට ෆී එක ගොඩක් අඩුයි, ඒ වගේම ක්වොලිටි එක ඉතාමත් වැඩි. මේක රෑන්කින් එක ඔයාලා මම දැක්කා මේ පළවෙනි 304 තමයි, 354 තියෙන ලෝකේ පළවෙනි 354 තියෙන යුනිවර්සිටි එක. ඉතින් ඒකයි මම මගේ දැනුම ඔයාලට ෂෙයා කරගන්න යුතුයි. ඉතින් මගේ වීඩියෝ එක නැරඹුවාට ඔයාලා සියලු දෙනාටම ස්තුතියි. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.